අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය සත්‍යකට දිනයක් හෝ පොහේට පන්සල් යාම අනිවාර්ය කළ යුතුයි අගමැති අවධාරණය කරයි ඉන්දියා ජපාන සහයෙන් බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ කිවිසුම නීතිපතිට මෙරට නීතියට පටගැනිව ක්‍රියාකරන ඕනෑම අයෙකුට නීතිය ක්‍රියාත්මක කරනවා ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රකාශයක් දේශීය පුවත්වතයි ප්‍රථමයෙන් අවධානය බෞද්ධයන් ලෙස සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකට හෝ පන්සල් යාම අනිවාර්ය කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා ඒ පුත්තලම ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් පුත්තලම මාදම්පේ ගල්මෝරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ රන්වැට සහිත අඩි 60ක් උසති චෛත්‍ය රාජරණ වහන්සේගේ කොත නිරාවරණය කිරීම සහ මකර තොරණ සහිත ඇතුළත ප්‍රාකාරය සහ ප්‍රතිසංස්කරණය කරමින් සංරක්ෂණය කළ ඉපැරණි විෂ්ණු දේවාලය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා පන්සලේ එමන තමයි පිරිවෙන තුලින් විශාල සේවයක් බුදුදහමට සිදු වෙනවා විශේෂයෙන්ම ජනතාවට නව පරපුරට ආගමින් ඈත් වෙන නොදී ආගම හා බැඳිලා ඉන්සලහා බැඳිලා ඉන්න සමාජයක් ගොඩනැගීම අපේ වගකීමක් වශයෙන් මම දකිමි මොකද එහෙම නැති වුණොත් පන්සලෙන් ඈත් වුණොත් පන්සලෙන් අපි ඈත් වුණොත් වෙන්නේ ඊට වඩා නස්පත්තියක් රටට සමාජය අද ඉදිදා දහම් පාසල ඒ වගේම දහම් පාසලට යෑම මගින්නවා අපි අපේ බෞද්ධ ජනතාවට අනිවාර්ය විය යුතුයි මම විශ්වාස කරනවා. මොකද එහෙම නැති වුණොත් බලන්න අනිත් ආගම්වල ඒ කාර්යය තියෙනවා. දැන් බෞද්ධයන් පන්සලට යන්න නියමයක් නැහැ. ඕන නම් යනවා නැත්නම් නිකයි. හැබැයි ඉරිදට පල්ලියට යන එක අනිවාර්යම සිදු වෙනවා. ඉතින් මේ ඒ ආගමේ ඉතින් මගින්නවා අපි අනිවාර්යයෙන්ම පන්සලට යන්න එක දිනයක් සතියට සැරයක්වත් දුගානි මාසිකට සැරයක් පොය දවසේ වත් එක වෙන් කරගත යුතුයි මම විශ්වාස කරනවා සෙළුම දරු පිරිසත් එක්ක පන්සල් යන්න. එහෙම නැති වුණොත් දරුවන්ට ඒ පුරුද්ද ඇති වෙන්නේ නැහැ. සමාජයට පුරුද්ද ඇති වෙන්නේ නැහැ. ඒකෙන් අපේ පන්සලයි ඈත් වෙන්නේ ඉද. අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති පුද්ගලික ඌමනාවන් මත ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛයක් මේ වන විට නිකුත් කර ඇති බව විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහතා පවසනවා. ඒ 54 වන සත්කාරය විපක්ෂ නායක ජනකම සේවයට හම්බන්තොට ප්‍රදේශයේදී එක්වෙමින් වර්තමාන රජයේ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා අලුත් චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. ඇමති අනුමැතිය අවශ්‍යත් නැහැ. අමාත්‍ය මණ්ඩල අනුමැතිය අවශ්‍යත් නැහැ. අමාත්‍යංශ ලේකම්වරුන්ටයි මුදල් අමාත්‍යංශයේ ලේකම්වරුන්ටයි මහා පරිමාණයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ පූර්ණ අවසරය පූර්ණ බලතල තිබෙනවා. දැන් මොකද්ද මේකෙන් සිදු වෙලා තියෙන්නේ? අගමැතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය බලයක් නැති අමාත්‍යවරුන් කණ්ඩායමක් හැටියට නිර්මාණය වෙලා තිබෙනවා. කොටින්ම කිව්වොත් මේ චක්‍රලේඛයත් සමග අද රටේ කැබිනට් මණ්ඩලයේ ඉන්නේ ඇමතිවරු නෙමෙයි පමයි. ඒ මොකද ඇමතිවරයාගේ අනුදැනුම අවශ්‍යත් නැහැ. අනුමැතිය අවශ්‍යත් නැහැ. දැනුවත් වීම අවශ්‍යත් නැහැ. කැබිනට් මණ්ඩලයේ දැනුවත් වීම අනුමැතිය අවශ්‍යත් නැහැ. අර වෙනත් පාරකින් ගිහිල්ලා විවිධ සංවර්ධන ව්‍යාපෘති නාමයෙන් අවබෝධතාවයන් විවිධ එකඟතාවයන් ඇති කර ගැනීම පාරයි මේ සකස් කරලා තියෙන්නේ. මට පේන ආකාරය මේ ගසා කෑමකටයි මේ ලෑස්ති වෙන්නේ. මේ මහජන දේපල මහජන සම්පත් සූරා කෑමකටයි මේ උත්සාහ දරන්නේ. දැන් අගමැතිවරයෙක් දැනුවත් නැතුව, කැබිනට් මණ්ඩලයක් දැනුවත් නැතුව, ඇමතිවරුන්වත් දැනුවත් කරන්නේ නැතුව, ලේකම්වරුන්ට ගිවිසුම් හදාගන්න පුළුවන් නම්, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයත් එක්ක, එහෙනම් දේශපාලනය දන්න ඕනම කෙනෙක් දන්නවා මේ පාර්ලිමේන්තුවෙන් එළියේ ඉන්න පුද්ගලයෙකුට සහ කණ්ඩායමකට රටේ සංවර්ධන තීන්දුව తీරන ගැනීමේ තනි බලයක් ලබා දෙන ප්‍රයත්නයක් සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ චක්‍රලේඛයක් හරහා මිස්ටර් 10%ට මිස්ටර් 20%ට හොරාකන කණ්ඩායම් නිර්මාණය වීමේ ඉඩ ප්‍රස්තාව තියෙනවා. මේක බරපතල ප්‍රශ්නයක්. සීනිබදු වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට නිසි දඬුවම් ලබා දෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඉල්ලීමක් කර සිටිනවා. ඒ පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්
මෙතන ගත්තොත් හරි පැහැදිලි මහ බැංකු බැඳුම් කර ගනුදෙනු වුණු සිද්ධ වූ හා සමාන වෙච්ච ආයතන ගනුදෙනුවක් තමයි සිද්ධ වුනේ. එතන සිද්ධ වුනේත් බැඳුම් කරවල පොලි ප්‍රතිශතය වෙනස් කරා ඒකේ වාසිය බෑනට දුන්නා. මෙතන වුනේත් සීනිවල බදු ප්‍රමාණය අඩු කරා ඒකේ වාසිය තමන්ගේ හොඳම ළඟම ගජමිතුරට දුන්නු. උදව් කරපු එකේ පරණ උදව් වලට යලි ප්‍රතිඋපකාර කර. ඒ නිසා මේ දෙකේ වෙනසක් නැහැ. ඒගොල්ලෝ බැංකුව හොරකම් කරා. මේගොල්ලෝ සීනි හොරකම් කරා. ඒගොල්ලෝ බැංකුව මං කොල්ල කෑවා. මේගොල්ලෝ සීනි කොල්ල කෑවා. ඉතින් උනුත් එකයි මුණුත් එකයි දෙකම එකයි. දැන් මේ කැබිනට් එකේ අනුමත කරන්නේ නැතුව අලුතෙන් නිකුත් කරන චක්‍ර ලේඛනය කණ්ඩායමකට කන්ලියකට කැබිනට් එකට පිටින් ඇමතිවරුන්ටත් පිටින් තීන්දුව ගන්න පුළුවන් විදිහක. මේක පිහිටෙව්වොත් මීට වඩා බරපතල අයථා ගනුදෙනු සිද්ධ වෙන්න පුළුවන්. රටේ ජනතාවගේ මහජන දේපල ජනතාවට අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා අපි අවධාරණය කරනවා මේවැනි දේවල්ට ඉඩ තියෙන්න එපා. ඒ වගේම රටේ ජනතාවට වෙච්ච මේ පාඩුව මේක හොඳ හිතින් කරයි කියලා ෂේප් වෙන්න හදන්න එපා. මේක කරලා තියෙන්නේ පැහැදිලිව වංචා හිතකින් තමයි. බදු වෙනස් කරලා ඒක මහබැංකු කොල්ලේ හා සමානයි. මේ ගැන වහාම නිසි පරීක්ෂණයක් පවත්වලා මේ තීන්දුව తీරන ගත්ත අයට රහිව වහාම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි. අදිසියේ ජනතා අවධානය වෙන පැත්තකට යොමු කරන මාතෘකා හදලා මේක යට ගන්න දෙන්න බෑ. මේ කුප්‍රකට සීනි බදු වංචාව රටේ ජනතාවගේ මහජන දේපල කොල්ල කාපු වංචාව ඒකට අදාළ නිසි දඬුවම් නිසි නීති ක්‍රියාමාර්ග පැහැදිලිව ගනී කියන එක ඒක තමයි ජනතා අපේක්ෂාව. සීනිබද්ද අඩුකිරීම මගින් රජය බලාපොරොත්තු වූ සම්පූර්ණ වාසිය ජනතාවට නොලබුණු බව රාජ්‍ය මාධ්‍ය ජානක වක්කුඹර මහතා පවසනවා. ඒ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී දැන් මේ එක්සත් ජාතික පක්ෂේ ජනතා විමුක්ති පෙරමුණයි මේ ඔක්කොම ආණ්ඩු කරපු කාලේ 2016 තුන්වෙනි මාසේ 8 වෙනිදා සීනි බද්ද තිබුණා රුපියල් 30ක්. මේක නැවත වරක් 7 වෙනි 9 වෙනි මාසේ 7 වෙනිදා 725 බවට පත් කරා. එතකොට රුපියල් 29.75ක් බද්ද අඩු කරා. මාස ගණනාවක් තිබුණා. එතකොට ජනතා විමුක්ති පෙරමුණයි ওই සමග ජන බලවේගයේ කට්ටියයි දෙගොල්ලෝ එකතු වෙලා ආණ්ඩු කරන කාලේ. හැබැයි එහෙනම් එදා 725ට අඩු කරාම රුපියල් 29.75 තවහක් මේ රටට අහිමි වෙලා තියෙනවා. එතකොට ඔය හඳුන්නෙත්ති මහත්තයාට එහෙම තිබුණානේ අධිකරණ යන්න. හඳුන්නෙත්ති මහත්තයා එතකොට හිටියේ කෝප් කමිටුවේ සභාපති. නීතිය ක්‍රියාත්මක කරාද? නෑ. ඇයි? අපේ රටේ බදු ප්‍රතිපත්තියක් තියෙනවා. බාණ්ඩ මිල වැඩි වෙනකොට රජය ගන්න බදු මිල අඩු කරනවා. දැන් මේකේ වාසිය ගිහින් තියෙන්නේ ඔය කියන 6 දෙනාට විතරද? නෑ. අපි 725ට අඩු කළා. ඒගොල්ලෝ සීනි ටික ලංකාවට ගෙනාන පස්සේ ආපහු රුපියල් 50 කරා නම් තමයි මේ පාඩුව එහෙම් පිටින් යන්නේ. හැබැයි 135ට තිබිච්ච සීනි අපි ටික දවසක් රුපියල් 85ට දුන්නා. ඊගවට 110ට 115 දක්වා අඩු කරා. රුපියල් 20ක විතර වාසියක් මේ රටේ ජනතාවටත් මේකෙන් ලැබුණා. හැබැයි අපි පිළිගන්නවා අපි බලාපොරොත්තු වෙච්ච සම්පූර්ණ වාසිය ජනතාවට ලැබුණේ නැහැ. මහා පරිමාණ සීනි බදු වංචාව පිළිබඳව සෙවීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා රජයෙන් ඉල්ලීමක් කර සිටිනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ සීනි බදු වංචාව නිසා රටට අහිමි වෙච්ච මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 1595ක් බව මුදල් අමාත්‍යාංශය නිල වශයෙන් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේදී පිළිගෙන තියෙනවා. මුදල් අමාත්‍යාංශය වෙළඳ අමාත්‍යාංශයට මේක තල්ලු කරන්න හදනවා. මේකේ බෝලේ කොයි පැත්තට පාස් කරත් අද මේ මහා වංචාව පිළිබඳව රටට එළිවිලා. නමුත් මේ බදු වංචාව සිදු වුණු කාලේ මාසෙකට සාමාන්‍යයෙන් 50,000ක් වගේ ප්‍රමාණයක් ගෙන්නපු එක සීනි මෙට්‍රික් ටන් 80,000 ගණන් ගෙන්වලා තිබෙනවා. එහෙම වුණේ රටේ තේබුණ ප්‍රමාණය එක පාරටම දෙගුණයක් වෙලා නෙවෙයි. බදු අඩු කරලා දූෂණයට පාර කපා ගැනීමක් නිසයි කියන එක ඕනම පොඩි දරුවෙකුට පවා වැටහෙන කාරණයක්. ඒ වගේම කාටත් තියෙන ප්‍රශ්නයක් තමයි අද වෙද්දී රුපියල් 50ට තිබුණු බද්ද 725 දක්වා අඩු කරලා කාගේ අතටද ඒ දැවැන්ත වාසිය ගියේ කියන එක. ඒක රටේ ජනතාව අද සොයන්න පටන් ගෙන තිබෙනවා. ඒ නිසා අපි අභියෝග කරනවා රජයට මේ මහ පරිමාණ සීනි බදු වංචාව ගැන සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා. ඔක්තෝබර් මාසයේ 13 වෙනිදා මේ ගැසට් එකෙන් රුපියල් 49.75ක් බදු අඩු කරාට පස්සේ මේ රට සීනි ගෙන්නන ප්‍රමාණය ඒ කෙටි කාලය තුල 60%ක් මේ රට සීනි ගෙන්නන ප්‍රමාණය ගෙනල්ලා 2020 ජනවාරි ඉඳලා ඔක්තෝබර් මාසය වෙනකම් මේ සමාගම සීනි ගෙනල්ලා තියෙන 3%. එවනම් අපිට සැකයක් තියනවාද මේ බදු වාසිය රුපියල් 49.75 ලබා දෙනකොට මේ සමාගම සීනි නමක් වරායට ගෙනල්ලා තිබුණාද කියන සැකය අද අවිල්ල තියෙනවා. මේ බදු වංචාව විතරක් නෙමෙයි මේකදී එක සමාගමකට සීනි ඒකාධිකාරයක් ලබා ගැනීමේ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. සීනි බදු වංචාව සම්බන්ධයෙන් අදත් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා.
කිසිම වංචාවක් වෙලා නැහැ කියන එක පෑදලියම කියන්න පුළුවන් මොකද ඕනම බදු වැඩි කිරීමේදී සහ අඩු කිරීමේදී කාට හරි වාසියක් වෙන්න පුළුවන් කාට හරි අවාසියක් වෙන්න පුළුවන් නමුත් රටේ බදු අඩු කිරීමෝ වැඩි කිරීම කරන්නේ මාජනතාව ගැන ඉතලා වැඩි වෙයි කියලා ඉතලා ඒ නිසා මේ කෙනෙක්ට එම ප්‍රශ්නයක් තියෙනවා ඕනෙකට දැන් උසාවි ගිහිල්ලා කටුත්තර පිළිබඳව විරුද්ධව කටයුතු කරන්න පුළුවන් එහෙම නැතුව අපි පෑදලියම කියන්නේ මේ රටේ මාජනතාව ගැන ඉතලා මේ ගත්ත තීන්දුවක් සීනි බදු අඩු කිරීම මොකද නැත්තම් සීනි මිල අද වෙද්දි 180ක් 190ක් වෙනවා ඒ නිසා තමයි සීනි මිල ස්ථාවරව පවත්වාගෙන යන්නත් ඒක ටිකක් අඩු කරගන්නත් තමයි මේ බදු අඩු වැඩි කරන එක කරන්නේ සීනි වංචාව ගත්තට පස්සේ මහ බැංකු වංචාවට දෙවෙනි නෑසා ක්‍රමවේදෙත් දෙකම එකයි එදත් කරේ මොකක්ද රැල්ලි කොමසිංහ මහත්තයා තමන්ගේ හිතවතාව දාගෙන මහ බැංකු අධිපති කරලා හොරකම කරන්න පුළුවන් විදියට බැඳුම් කර විලදේ ගැනීම ක්‍රමවේද වෙනස් කරලා දුන්නා ඊට පස්සේ ඒ මහ බැංකු අධිපතිවරයා තමන්ගේ බෑනර් ටිප් එක දුන්නා අද බිලියන 15ක් අපි බැඳුම් කර නිකුත් කරනවා ප්‍රතිහත් වෙන්න කියලා අන්න එතන එහෙම තමයි ඇලෝසියස් අයුතු ලාභයක් උත්පාදනය කරේ මෙතනත් මොකද උනේ මෙතනත් උනේ ආ ඔන්න අපි ගැසට් එක වෙනස් කරනවා උඹගේ එපන් සීනි ඔන්න අයුතු ලාභ දෙකම එකයි දැන් ඔන්න රෝටි බැලුවට පස්සේ බලා ගන්න පුළුවන් මේ හොර සීනි ගෑවේ කවුද කියලා දැන් ඉන්නවා සෙට් එක දත මැදගෙන සීනි වංචාවක් උනේ නෑ කියලා කියන ඔක්තෝබර් මාසේ සීනි බද්ද අඩු කරා. සීනි බද්ද අඩු කිරීමේ අරමුණ උනේ එදා රුපියල් 140ට 45 තිබ්බ සීනි මිල අඩු කරන්න. අද රුපියල් 105ට රුපියල් 110ට සීනි වෙළඳපොලේ තියෙනවා. තියේ බදු අඩු කිරීමේ එක ප්‍රතිඵලයක් තමයි සීනි මිල අඩු වීම. සීනි මිල අඩු නොකළා නම් එදා බදු අඩු නොකරා නම් අද වෙනකොට මේ COVID-19 වසංගත තත්ත්වය තුළ ඇතිවෙච්ච අර්බුද හමුවේ සීනි මිල රුපියල් 200ට යෑම වළක්වන්න බෑ. ඉන්ද ආණ්ඩුව එදා හරි තීන්දුවක් ගත්තා. ආණ්ඩුව බදු අඩු කරද්දී සෑම අවස්ථාවකදීම ඒ නිශ්චිතම ප්‍රමාණය මෙරට නීතියට පටහැනිව ක්‍රියා කරන ඕනෑම පුද්ගලයෙකුට නීතිය ක්‍රියාත්මක කරන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ රටේ වමනක් නෙවෙයි ඕනම රටක නීති පද්ධතියක් තියෙනවා. රටේ ප්‍රධානියාගේ පටන් අවසාන පුද්ගලයා දක්වා හැම කෙනෙක්ම ඒ නීති පද්ධතියට අදාළව ඒ නීති පද්ධතියට අනුකූලව කටයුතු කළ යුතුයි ජීවත් විය යුතුයි. කාටවත් ඕන විදියට වෙනත් නීතියක් ක්‍රියාත්මක කරන්න අපි නීතිය රකින්න නීතිය ආරක්ෂා කරන මේ රටේ මහජනතාව ආරක්ෂා කරන අයවලුන් විදියට අපි කිසිම ඉඩක් තියන්නේ නැහැ. කාටවත් ඕන නීති පාවිච්චි කරන්න බෑ. රටේ අනුමත නීතියක් සම්මත නීතියක් තියෙනවා නම් ඒ නීතියට අනුව හැම කෙනෙක්ම වැඩ කළ යුතුයි. ඒක ඔයගොල්ලන්ගේ නීතිය මේක අපේ නීතිය කියලා කාටවත් කටයුතු කරන්න බෑ. එහෙම නීතියට එරෙහිව නීති විරෝධීව කටයුතු කරන ඕනෑම කෙනෙක්ව අත්අඩංගුවට ගන්න අපිට හැකියාව තියෙනවා. නීතිමය බලතල තියෙනවා. ඒ නිසා ඉදිරියේදී කවුරු හරි රජයේ අනුමත නීතිවලට පටහැනිව වෙනත් නීතියකට අනුව කටයුතු කරන්න හැදුවොත් හෝ මහජනතාව පෙළඳම පොළඹවන්න හැදුවොත් ඒ වගේම වෛරී දේශපාලනය වපුරවමින් මහජනතාව අතර බේද බින්න කිරීමට ජාතීන් අතර බේද බින්න කර ඇති වොත් අපි ඒ අය අත්අඩංගුවට ගන්න කිසිම පැකිලීමක් නැහැ. ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු කරනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාවට එරෙහිවගෙන ආ නව සංශෝධනීය සහිත යෝජනාවලිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් පිළිබඳව 2015 වසරේ සම අනුග්‍රහකත්වයේ දැක්වූ රටවල් කිහිපයක් එක්ව ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලිය ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට පසුගියදා ඉදිරිපත් කරන ලැබුවා. ඒ එක්සත් රාජධානිය කැනඩාව, ජර්මනිය, මොන්ටිනීග්‍රෝ, මලාවි, උතුරු මැසඩෝනියාව සහ උතුරු අයර්ලන්තයයි. ශ්‍රී ලංකාව සිය ස්ථාවරය පසුගියදා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අදාළ යෝජනා ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී සංශෝධන COVID-19 වෛරසයට දක්වන අවධානයේදී ආගමික නිදහසට එළවන බලපෑම එසේම COVID මරණ ආදාහනය අනිවාර්ය කිරීම 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම වාර්ගික හා ආගමික කණ්ඩායම්වල අයිතීන්ට ගරු කරමින් සංවාදයකට එළඹීම මාස 6කට වරක් අදාළ කරුණු ජාත්‍යන්තරයේ අවධානයට ලක් කිරීම ආදී කරුණු නව සංශෝධනවලට ඇතුළත්ව තිබෙනවා. The current government, like its predecessor, has failed to pursue genuine truth-seeking or accountability processes. මේ අතර ශ්‍රී ලංකාවට එරෙහි නව සංශෝධන ඇතුළත් යෝජනාවලිය ඉදිරියේදී ඡන්ද විමසීමකට ලක් කරනු ඇති. ශ්‍රී ලංකාවට එරෙහි ගෙන ආ යෝජනාවලට විරුද්ධව රටවල් 21ක් සහාය පළ කර ඇති අතර තවත් රටවල් 15ක් පමණ එම යෝජනාවලියට සහාය පළ කරමින් අදහස් පළ කර තිබෙනවා. මෙවර ජගත් මානව හිමිකම් කවුන්සලයේ 46 වන සැසිවාරය අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන අතර පෙබරවාරි 22 වනදා ආරම්භ වූ සැසිවාරය මේ මස 23 වනදා දක්වා පැවැත්වීමටද නියමිතව තිබෙනවා.
රංගන ශිල්පී කුමාර තිරිමහදුර මහතාගේ කලා දිවියට වසර 35ක් සැපිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹදී පැවැතුණා. ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන කුමාර තිරිමහදුර මහතාගේ කලා ශාස්ත්‍රයට වසර 35ක් සැපිරීම නිමිත්තෙන් ඔහුට උපහාර දැක්වීමේ පරමාර්ථයෙන් සහ සිනමා ශාලා වෙත ප්‍රේක්ෂකයන් ගෙන්වා ගැනීමේ අරමුණින් කුමාර තිරිමහදුර මහතා රංගනයෙන් දායකත්වය ලබා දෙන සිනමා පට කිහිපයක් සිනමා උළෙලක් ලෙස ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් වූ මාධ්‍ය දැනුවත් කිරීමක් පසුගියදා කොළඹදී පැවැත්ුණා. අපි මේ සිනමා උළෙල ඇත්තටම සිංහල සිනමාව කල් කරා ප්‍රේක්ෂකයන් කැඳවාගෙන මේ පරමාර්ථයේ මූලික පරමාර්ථය කරගනිමින් කුමාර තිරිමහදුරට ඔහුගේ ජීවිතයේ අවුරුදු 35 සමරන මේ මොහොතේදී මේ සිනමා පෙළහැර ගෙන දක්වන්නට බලාපොරොත්තුයි. මම හිතේ සිනමා ශාලා හයක් මැද්ද යයි හරි රස්සනේ කොන්ක්‍රීට් වනාන්තරයේ සොයසපිට දකුණු අත පැත්තේ මොරටුවේ පැත්තට එන්න ටවර් මොරටුවේ MS මොරටුව මානෙල් මොරටුව දැන් මේ වෙනකොට මානෙල් මොරටුව වහලා දාලා MS මොරටුව තියෙනවට තියෙනවා ටවර් එකක් තියෙනවට තියෙනවා දකුණු අත පැත්තේ තිබුණ සිනමා ශාලා තුන පද්මාරත් බලන විජිත රත් බලන ඕඩියන් ගල්පිස සන්තෝෂයි කියන තුනම වහලා හරි ඉතින් මම මේක ජනාධිපතිතුමාටත් කිව්වා මේ හාමුදුරුවනි කවදා හරි දවසක මේ ගලගෙදර මහත්තයලට තියන්නේ මේ ලිබර්ටි එක අර ඩ්‍රයිනෝසරස් වගේ තියෙන හොයාගත් ඔළුවක් වගේ මෙන්න මෙහෙම සිනමා ශාලාවක් තිබ්බගල ලිබර්ටි වගේ එකක් තියාගන්න පුළුවන් නම් ලොකු දෙයක් මොකද කාර්යයක් එන්න ඒ කියන්නේ මියුසියම් එකක් වගේ එන්න පෙන්වන්න මෙන්න මේ තියෙන මෙහෙම තිබ්බ සිනමා ශාලාව කියලා ඒකටවත් ගන්න පුළුවන් වුණොත් හොඳයි අපිට දුකයි රට සනසපු අපි දුකෙන් රට වනසපු කට්ටිය සතුටින් මගේ එක මගේ ප්‍රකාශයක් ඒක මම ඕනම තරම් කියනවා නමුත් මේක මෙහෙම වෙන්න නරකයි ඉතින් මම සියලු දෙනාට කියන මාධ්‍ය සගයන්ට මේ උලෙල මාව කේන්ද්‍ර කරගත්තට සිංහල සිනමාව අංකයකට කේන්ද්‍ර කරගන්න කොළඹ වරායේ බටහිර පරයන්තයේ ඉන්දියාව සහ ජපානය විසින් නම් කරන ලද සමාගම් දෙකකට සමර්ථනය කිරීම සඳහා ලබා දීමට අදාළ ගිවිසුම නීතිපති දපුල දෙලිවේරා මහතාගේ අනුමැතියට යොමු කර තිබෙනවා කොළඹ වරාය සම්බන්ධයෙන් පසුගිය කාල සීමාව පුරා වැඩි වශයෙන් කතාබහට ලක් වුණේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට රජයේගත් තීරණයත් සමගයි ඊට විරෝධය පළ කරමින් වරාය වෘත්ති සමිතිය දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළා එම සියලු විරෝධතා මැදේ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් කිසිදු විදේශ සමාගමකට බදු දීමට හෝ විකිණීමට රජයේ කටයුතු නොකරන බවයි මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී වරාය වෘත්ති සමිතිය ජනාධිපතිවරයා සමගද සාකච්ඡා කරනු ලැබුවා. එම සියලු සාකච්ඡා අසාර්ථක වීම හමුවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 100%ක් වරාය අධිකාරිය සතු කර ගන්න අතුරු වරාය වෘත්ති සමිතිය සිය අරගල දියත් කළා. එවන් පසුබිමක කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 100%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඒ විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුවයි. ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබා ගනිමින් යෝජිත බටහිර පර්යන්තය ඉන්දිය ආයෝජකෙක් සමග ඒකාබද්ධව සංවර්ධනය කිරීමට එහිදී යෝජනා කෙරුණා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කමිටුවක්ද පත් කරනු ලැබුවා. මෙතර කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාව සහ ජපානය විසින් නම් කරන ලද සමාගම් දෙකකට සංවර්ධනය කිරීම සඳහා ලබා දීමට අදාළ ගිවිසුම නීතිපති දප්පුල දෙලිවේරා මහතාගේ අනුමැතියට යොමු කර තිබෙනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා ප්‍රකාශ කළේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවීමත් සමග පත් කළ කමිටුවේ නිර්දේශ මෙලෙස නීතිපතිවරයා වෙත යොමු කළ බවයි. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.